ලබන වසරේ පොහොර අවශ්‍යතාවෙන් සිට 50ක ප්‍රමාණයක් සඳහා යූරියා ලබා දීමට තමන් හෙට දින ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අද දිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් පොහොර ලබා දෙන තෙක් මහකන්නේ වගා කටයුතුලින් ඉවත් වන බව අවධාරණය කළා. पुलुनरु दिस्त्रिक्के मिन्नेरिय गोविजनपद व्यापारे महकन्ने कुबरु वगामन संधा मिन्नेरिय वेवेन पसुगे तुन्वनिदा जले निकुत किरीमा आरंभ कला नमुत तम वगामन्ट अवश्य रसायनिक पोहर सह कुशर रसायनिक द्रव्य नोमेतिव वगा किरीमट नोहेकि बव पवसमिन गोविन तवदुरटत वगावेन निवत्व सिटिनवा මේ රටේ මිනිස්සුන්ට කනකොල කාපියව කියලා තමයි මේ කුසිකාරකම තියරන්නේ බොරු පුරාජයරු රූපයන් තවිලා කියන්නේ මේ පොළොන්නරේ මේ ගොවිතාවට අවශ්‍ය කිසිම දෙයක් පොහොර ටිකක්වත් ඕන නැ නෝඩයිට දෙන්නත් ඔය කියන කිසිම දෙයක් ගොවියන්ට දීලත් නැ ගොවියන්ට ඇත්තෙත් නැ පොළොන්නරුව එළහැර ගොවිජනපද ව්‍යාපාරයේ ගොවින්ටද ජලය නිකුත් කර තිබුණත් රසායනික පොහොර සහ වල්නාශක නොමැතිව වගාවන් ආරම්භ කිරීමට නොහැකි බව පවසමින් වගාවෙන් ඉවත්ව සිටිනවා ඒවා තමයි මහත්කෝ මාරු කියන්නේ මේක බලන්න දැන් හැම තැනම තියෙනවානේ මේවා එකින් එක පැලවෙනවා මේ ඇටයක් ගාවනේ පැලවෙනවානේ මේක එතකොට කොහමද මේවා ඇහ කරගන්නේ මේක අනිවාර්යෙන් තෙල් ගහනවා තෙල් ගහන්න බැලුත් නැහැ පොහොරත් නැහැ මොනවත් නැහැ කරන්න බැරි නිසා තමයි මේ තරම් කන්නලව් කරන්නේ මේ තරම් අයදී ඉන්නේ මේ තරම් විලාප කියන්නේ අම්පාර නාමල්ලෝ ව්‍යාපාරයේ සඳහා නාමල් තලාව ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් කාබනික පොහොර නිකුත් කිරීම ආරම්භ කරනු ලැබුවා නමුත් ගොවින් පවසන්නේ ලබා දුන් එම පොහොරවල ප්‍රමිතිය පිළිබඳව හෝ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිදු සඳහනක් සිදු කරනු මැති බවයි මොකක්වත් මිලක් සටහන් කරලත් නැහැ සමුද්‍රව්‍ය සටහනක් මේකේ මොනවාක්වත් ඇත්තෙත් නැහැ ඊට පස්සේ මේකේ ලියාපදිංචි අංකයක් ඇත්තෙත් නැහැ නිස්පාදිත දිනයක් ඇත්තෙත් නැහැ රුපියල් 1400 ගොවියගෙන් අය කරලා මේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තමයි මේක ගෙනල්ලා ගොවියට දෙන්නේ මේක කොටිම ගොත් මිල කරන්න බෑ ඒකයි මිල ගහලා නැත්තේ කොම්පෝස් මෙන්න කොම්පිට්ටු මෙන්න කොම්පිට්ටු ආදෙනවා මතු ඇති පොහොර ගැටලුව සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේද අදහස් පළ කළා. මේ වෙනකොට ගොවියෝ දැන් යම් ප්‍රමාණයක් වගා කරනවා. මහින්දානන්ද කියනවා හෙක්ටයාර් ලක්ෂ 5ක් මේනකොට වගා කරලා ඕනි. එහෙමනම් අනිත් පැත්තෙන් පිළිගන්නවා මොකද්ද? එහෙනම් හෙක්ටයාර් ලක්ෂ 3කට වැඩියෙන් වගා කරලා නැහැ කියන එක මහින්දානන්ද පිළිගන්නවා. ওই හෙක්ටයාර් ලක්ෂ 5 කියන එකත් ඕක ඇත්ත කාරණේ නෙමෙයි. මම ශ්‍රී ලංකා පොලිසියන පෙරමුණේ ගොවි පෙරමුණේ සභාපතිවරයා හැටියට කතා නැතුමනි. අපි දන්නා මේකට සාල විරෝධතාවල් ලැබිලා කියනවා. වකුගඩු රෝගේ තියෙන අය පෙළපා ආලියන්න පෙළපිලා තියෙනවා මම දන්නා මේක මොකද්ද කියලා මේකේ තේරුම මමත් හෙට දිනේදී අපි කැබිනට් මණ්ඩලයේ යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා මම ප්‍රසිද්ධිය කියන්නේ ඒකයි අපි දන්නා ෆොස්ෆරස් පොටෑසියම් කියන මූලද්‍රව්‍ය ටික අපේ රටේ තියෙනවා අඩු ගාණ 150ක්වත් යූරියා අවශ්‍යතාවය තියෙන නයිට්‍රජන් අවශ්‍යතාවය තමයි හුඟක් දුරට තියෙන්නේ ඒ නිසා 150ක්වත් 2022 වර්ෂයේ ගණන්ලා 2023 වර්ෂයේදී 125ක් ගණන්ලා ඒ වගේම 2025 වෙනකොට අපිට අවශ්‍ය පොහොර ටික අපේ රටේ අපිට නිෂ්පාදනය කරා ගන්න පුළුවන් වෙයි ඒ සඳහා අපි අධිකාර ජනාධිපතිතුමාගේ හෙට දිනේ යොමු කරලා මේකට සහනය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අහිතකර චිත්‍ර ජීවීන් අඩංගු බවට සහවුරු වූ කාබනික පොහොර තොගේ රැගත් නෞකාව ශ්‍රී ලංකාව තුළට ඇතුළත් කර නොගන්නා බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණයේ හමුවේ ප්‍රතිඥාවක් දිය හැකිද යන්න විමසා දෙසැම්බර් 8 වෙනිදා අධිකරණයට දන්වන ලෙස අභ්‍යර්ථනා අධිකරණය අද නියෝග කළා.